أهلا هلا بالليل فايا مرحبا والله مجلسكم يشتار مجلسكم فله يقبل الطلة. السلام عليكم ورحمة الله وبركاته. الحمد لله الحمد لله رب العالمين والصلاة والسلام على رسوله الكريم وعلى آله وأصحابه أجمعين أما بعد. හිතවත් සහෝදරවරුනි සහෝදරියනි, අද අප අවධානයේ යොමු කිරීමට යන මාතෘකාව ශුද්ධ වූ අල් කුර්ආනයේ නවීන විද්‍යාත්මක හෙළිදරව්වන්. අද සමකාලයගත් කළ නවීන විද්‍යාවේ හිනි පෙත්තටම ගොස් ඇති කාලයකි. විශේෂයෙන්ම අද සියලුම ක්ෂේත්‍රයන් පාහේ සියලුම ක්‍රියාවන් සිදුවීම් පාහේ ඒවා අණු කොටස් වලට බෙදී ඒ අණු කොටස් විවිධ පරීක්ෂණයන්ට ලක්කොට එමගින් විවිධ කරුණු කාරණා සමාජගත කිරීමට තරම් අද විද්‍යාව දියුණු වී තිබෙන යුගයක අපි ජීවත් වෙමින් සිටින්නෙමු. මිත්‍රවරුනි, මෙසේ සියලුම දේවල් කෙරෙහි නවීන විද්‍යාව විද්වතුන් විද්‍යාත්මකයින් තමන්ගේ සහජ සම්පූර්ණ හැකියාව යොදාගෙන ඒගෙන පර්යේෂණ කර වාර්තා දත්ත තොරතුරු අද හෙළිදරව් කරමින් සිටින කාලයක සුපුරුදු පරිදි තම එකම අභියෝගය වන ශුද්ධ අල් කුර්ආනයේ හැකිනම් තවත් මෙවන් ග්‍රන්ථයක් ගෙන එන්න යනුවෙන් කියන මෙම ග්‍රන්ථයට කිසිම හානියක් සිදු නොවීම ඉතාමත්ම ආශ්චර්ය දන්වන පුවතක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ශුද්ධ වූ අල් කුර්ආනය ගත් කළ එය භාෂාමය අතින්ද එවගේම එහි ශෛලිය ස්වරය ඒ පාරායනා කරන විට කියනු ලබන පාරායනා කරනු ලබන එම ස්වරය එවගේම එහි අඩංගු කරුණු කාරණා මේ කිසිම දෙයක් කාලයෙන් පරණ නො වූ තවමත් මෙම විද්‍යාත්මකයින් හට පවා ඔවුන්ව පවා විමතියට පත් කරන ආකාරයට එහි පුවත් අන්තර්ගත වී තිබීම හුදක් මෙය මනුස්සියෙකුගේ නිර්මාණයක් නොව යනුවෙන් මනුස්සියෙකුගේ නිර්මාණයක් යනුවෙන් පවසා අහක නොදමා එතුලින් යම් යම් කරුණු කාරණා ඉගෙන ගැනීමටත් ඒ වෙතට නැඹුරු වීමටත් අපිව පත්කරවන සුළු දෙයක් වශයෙන් පත් වී තිබෙනවා. මිත්‍රවරුනි, මෙවන් වූ මෙම ශුද්ධ වූ අල් කුර්ආනයේ ඇති ඉතාමත් විස්මජනක විමතියට පත්කරවන සුළු ඇත්ත තොරතුරු ඒ සිදුවුණු තොරතුරු හා සිද්ධ වීමට යන තොරතුරු ඒ කියන්නේ අනාවැකි හා සිදුවමින් පවතින දේවල් යනුවෙන් කොටස් වෙන් කර අපිට දැක්විය හැකිය. මේ සියලුම අවස්ථාවන් වල කුර්ආනයේ සඳහන් වූ වචන ඒ වචන වලට කිසිම හානියක් සිද්ධ වී නොමැත. මිත්‍රවරුනි, එවන් වූ අවස්ථාවක අද මා ඔබ ඉදිරියේ සමහර කාරණාවන් ගෙනහෙර දැක්වීමට කැමැති. ඒ ශුද්ධ වූ අල් කුර්ආනයේ හෙළිදරව් කළා වූ එම් පුවත්
අවුරුදු 1400කට පෙර සඳහන් කළා වූ එම පුවත් නවීන විද්‍යාව මෑත යුගයේදී සොයාගෙන එය තම තාක්ෂණ දියුණුවෙන් එව සොයාගත් බව තහවුරු කරගෙන ආඩම්බර වෙන අවස්ථාවක මෙම ශුද්ධ වූ අල් කුර්ආනයේ එම වචනයන් සඳහන් වී තිබීම එම කුර්ආනය දේව අනාවරණයක් බව මනාවට තහවුරු කරන්නක් බවට පත් වී තිබෙනවා. එවන් වූ සමහර කාරණාවන් ගැන මම ගෙනහැර දැක්වීමට කැමැතියි. මිත්‍රවරුනි, එවන් වූ කාරණාවන්ගෙන් එකක් තමයි මේ මෑතකදී කලල විද්‍යාත්මිකයන් විසින් සොයාගත් කාරණාව. ඒ තමයි කුඩා දරුවා තමන්ගේ මවගේ ගර්භාෂය තුළ අඳුරු වළල් තුනක් තුළ එම දරුවා සුරක්ෂිත කරනු ලබන බව මෑතකදී කලල සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විද්‍යාත්මකයින් සොයාගෙන ඒ බව තහවුරු කර සිටි අවස්ථාවක ශුද්ධ වූ අල් කුර්ආනය අවුරුදු 1400කට පෙර ශුද්ධ වූ අල් කුර්ආනයේ සූරා අස්-සුමර් 6වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනකොට يخلقكم في بطون أمهاتكم خلقا من بعد خلق في ظلمات ثلاث. ඔහු ඔබව ඔබගේ මවගේ ගර්භාෂයේ තුල අදියරයෙන් අදියර අඳුරු වළල් තුනක් ඇතුළත මැවීමේ ක්‍රියාවලිය සිදු කරයි. මෙම වචනය තාමත්ම පැහැදිලියෙන් මෙම නවීන විද්‍යාවේ සොයා ගැනීමට කදිම සාධකයක් කදිම සහතිකයක් වෙන බවට කිසිම සැකයක් නැහැ. මිත්‍රවරුනි, මා ඔබගේ අවධානය යොමු කිරීමට කැමැති මෙවන් වූ වචනයක් අවුරුදු 500ක් පිටපසට ගොස් බැලුවත් වුවද අපිට හැකියාව නැහැ මෙහි සත්‍යතාවය තහවුරු කරගන්න. එසේනම් අවුරුදු 1400ක් වැනි ඈත යුගයක පහළ කළා වූ මෙම ශුද්ධ වූ අල් කුර්ආන මෙම ශුද්ධ වූ වචනයේ මෙවන් අර්ථය දෙන වචනයක් සඳහන් වී තිබීම කිසිසේත්ම මොහම්මද් නබිතුමා විසින් හිතුමතා කිය කල ප්‍රකාශයක් වෙන්නට බෑ. එනම් මේ දෙවියෙකුගේ එනම් සත්‍ය දෙවියාගේ අනාවරණයක් බවට අපිට මේ කාරණාව තහවුරු කර කියලා දෙනවා. ඒ වගේම අපිට දන්නවා පුද්ගලයෙක් ධර්මයක් දාන ධර්මයක් වන බව නබිනායකතුමා පැවසුවා. අන්තල්ක අඛාක බිවජිහින් තල්කින් යනුවෙන් මෙසේ අපි පුද්ගලයෙකුව හමු වෙන අවස්ථාවේදී ඔහුට සලාම් දීම එනම් අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු යනුවෙන් පැවසීමද ඉතාමත්ම යහපත් ක්‍රියාවක්. පුද්ගලයෙකු දැක ඔහුට ඔහුගේ අතට අතදී සලාම් දීම එහි ප්‍රාණභාවය තවත් වැඩි කරන්නකි. නමුත් පුද්ගලයෙකු අපිව දැකීමට බැහැ දැකීමට පැමිණෙන අවස්ථාවේදී නැත්නම් ඔහුව යම් අවස්ථාවක දුටු වෙලාවේදී ආචාර කිරීම සඳහා නමස්කාර කිරීම සඳහා නැගිට සිටීම හෝ කෙනෙකුව බැහැ දකින අවස්ථාවේ ඔහුගේ දෙපා මුල වැඳ වැටීම ඉස්ලාම් ආගම තහනම් කරයි. මේ හුදක් සමාජයේ මිනිසුන් තවත් කෙනෙකුව ගරු කිරීම සඳහා මෙම ක්‍රියාව යොදාගනි. විශේෂයෙන් කුඩා දරුවන්.
වැඩිහිටි අයව හමු මොහොතක ඒ වැඩිහිටියන් සතුටු කිරීම සඳහා ගරු කිරීම සඳහා ඔවුන්ගේ දිපා මුල බැඳ වැටේ. නමුත් නබිනායකතුමා මේ තහනම් කළ අතර එය මැවීම්කරුවා වන අල්ලාහ්ට පමණක් කළ යුතු වන්දනාවක් යනුවෙන්ද පැවසුවේ. එක අවස්ථාවක මුආද් රලියල්ලාහු අන්හු තුමානෝ යමන් ප්‍රදේශයට ගොස් නැවත පැමිණ නබිතුමාගේ දෙපා මුල බැඳ වැටෙන් වැඳ වැටුණේ. ඒ අවස්ථාවේ නබිතුමා මේ මොකද මුආද් යනුවෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ එත් ඔහු පැවසුවා, මම යමන් ප්‍රදේශයේ දැක්ක පුද්ගලයන් තමන්ගේ නායකයන්ට මේ විදිහට ආචාර කරනවා. ඉතින් මම හිතාගත්තා මෙවන් ආචාරයක් ඔබට කළ යුතුයි යනුවෙන්. එතකොට නබිතුමා කිව්වා, මේ තහනම් ක්‍රියාවක් මම නියත වශයෙන් පුද්ගලයේ තවත් පුද්ගලයෙකුට නමස්කාර කළ හැකි යනුවෙන් අනකරන්නේ නම් මම අනකරන්නේ ස්ත්‍රීයට තමන්ගේ සැමියාගේ දෙපා මුල වැඳ වැටි ඔහුට ආශිර්වාද කරනමි. නමුත් එසේ වැඳ වැටි ආශිර්වාද ලබා ගැනීමට හෝ ගරු කිරීමට කිසිම ඉඩක් නැහැ. එය දෙවියන්ට පමණක් කළ යුතු වගකීමක් යනුවෙන්, වන්දනාවක් යනුවෙන්. මේ අහමද් යන ග්‍රන්ථයේ සඳහන් වී තිබෙන පුවත. එවැගේම අද පුද්ගලයන් වැළඳ ගැනීම, එවැගේම ඔවුන් ඉඹ ගැනීම යනාදී ආකාරයේ සිදුවීම් බැහැ දකින කල සිද්ධ කරනවා. මේ වැළඳ ගැනීම ගැන ගත්තේ නම් එය පුද්ගලයෙකු තමන් වෙන් වී යන අවස්ථාවේ, නැත්නම් තමන්ගේ ඉතාමත්ම සමීපතම ඥාතීන් අතර, නැත්නම් සුහදත්වය ප්‍රකාශ කිරීම නිමිත්තෙන් පිරිමින් අතර ස්ත්‍රීන් තමන් අතර මෙවන් වැළඳ ගැනීම තුළින් එම සතුට ප්‍රකාශ කිරීම තහනමක් නැහැ. විශේෂයෙන් මේ බව ඉස්ලාම් ධර්මයේ ඉතිහාසයේදී පවා මෙවන් සිදුවීම් සිද්ධ වී තිබෙනවා. එවැගේම නැගිට ආචාර කිරීම, නැගිට පිළිගැනීම යනුවෙන් බලනකොට කෙනෙකු ඔහුට ගරු කිරීම පිණිස, ඔහුව පිළිගැනීම පිණිස නැගිට ගොස් ඔහුව සුහදව පිළිගැනීම කියන කාරණාව ඉස්ලාම් ආගම අනුමත කරන අතර, එය හුඟක්ම ඔහු අධ්‍යාත්මික නායකයෙක්. ඒ නිසා නැගිට ඔහු ආචාර කිරීම කළ යුතු යනුවෙන් කිසිම ස්ථානයක සඳහන් වී නැහැ. නබිනායකතුමා පවා නැගිට පුද්ගලයෙකුව ගරු කිරීම එය තහනම් වූ ක්‍රියාවක්, එය තමන්ටද කැමති නැහැයි කියන පුවත එක් අවස්ථාවක නොව අවස්ථා කීපයකම නබිතුමා සඳහන් කර තිබිනෝ. වරක් නබිතුමා පැමිණෙන අවස්ථාවේ නබිතුමාගේ මිත්‍රවරුන් එතුමාව දැක නැගිට සිටිනවා. ඒ අවස්ථාවේදී එතුමාගේ මිත්‍රවරුන්ට නබිතුමා අසුන් ගන්නා ලෙස පවසා ඒ තහනම් වූ දෙයක් බව පැවසුවා. එවැගේම හිසනම ආචාර කිරීමේ සිරිත ක්‍රියාවලිය පවා සිදු කිරීමට නොහැක කාරණය මෙයද ඉස්ලාම් ආගම තහනම් කරයි. ඒ තහනම් කරන්නේ එම හිසනම ආචාර කිරීම අපේ මැවීම් කරුවා වන අල්ලාහ්ගේ තොර වෙන කිසිම කෙනෙකුට එය නොකළ යුතු බැවි. මේ ආකාරයට පුද්ගලයේ තවත් පුද්ගලයෙකුව සිනහ මුහුණින් යුතුව අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු යනුවෙන් අතට අතදී ආචාර කිරීම ඉතාමත්ම හොඳ ක්‍රියාවක්. ඒ අවස්ථාවේදී ඔහුට සුබ පැතීම, යහපත් ප්‍රිය වචන පැවසීම මෙවන් කාරණාවන් විය යුතුයි පුද්ගලයන් අතර හමුවීමේදී සිද්ධ වෙන එම සංවාදය. මේ විදිහට තවත් විවිධ මාතෘකාවන් යටතේ ඔබ ඉදිරියේ විවිධ කාරණාවන් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
එවන් වූ තවත් මාතෘකාවකින් ඔබ සැමව හමුවීමේ බලාපොරොත්තුවෙන් මෙම මාතෘකාවට තිත තියන්නෙමි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ.